නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ධර්ම සේවකින් විසින් ආරම්භ කරන දින වැඩවර්ජනේ අද දින 3ක් සපිරෙනවා. දින 3ක් තිස්සේ ධර්ම සේවකගේ ඉල්ලීම තමයි පොදු කාරණා 3ක් පොදු කාරණා 4ක් දින 3ක් තිස්සේ ධර්ම සේවකගේ වැඩවර්ජනේ කරලා සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරන්නේ. ඉතින් ලංකාව විශේෂයෙන්ම 2018 වර්ෂයේ නව වැඩක්‍රමයකට ශ්‍රී ලංකා ප්‍රතිව්‍යුහගත කිරීම තුළ නව වැඩක්‍රමයකට අවතීර්ණ වුණා. ඒ වැඩක්‍රමය 2018 10 මාසයේ පළවෙනිදා ක්‍රියාත්මක කරන්න තමයි සියලු දෙනා එකඟතාවයට වෘත්ති සමිතිය ලංකා පාලන අධිකාරියත් හැබැයි මේ වෙනකන් ඒ වැටුප්‍රමේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා සමස්ත ලංගම සේවකයන් මේ වැඩ නව වැටුප් වැඩිම ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අංගිකටම කරන්නේ. ඒ වගේම අපි 2500ක වැටුප් වැඩිම රජයේ අයවැයමයි වැඩි කරපු වැටුප් වැඩිම අද වෙනකොට අර්ධ රාජ්‍ය ආයතන සංස්ථා මණ්ඩල වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඉල්ලීමත් ලංගම සේවකය කරනවා. අද මේ සම්බන්ධයෙන් රටේ හැම ආයතනයක්ම වැඩ වර්ජනට අවතීර්ණ වෙලා තියෙනවා. පිකටින් වලට අවතීර්ණ වෙලා තියෙනවා රුපියල් 2500 ඉන්නවා. ඉතින් අපේ ඒක ඉල්ලීමක් තමයි 2500ක්. ඒ නිසා අපි ලංගම් පාලන අධිකාරිය කියන්නේ මේ වැඩ වර්ජනේ තවදුරටත් අපිට ඉදිරියට ගෙන යන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ සේවකෙන් ඉල්ලීම් දිනා දෙන තුරු අපි අඛණ්ඩ වැඩ වර්ජනයක ඉන්නවා. සේවකයෙක් එක්ක අපි සේවකයන්ගේ පැත්තේ ඉන්නවා. අපි සාකච්ඡා කරන්න සූදානම්, සාකච්ඡා කරන මේ වැඩ වර්ජනය කඩිනමින් අවසන් කරන්න සූදානම්. හැබැයි ලංගම සේවකයන්ගේ සාකච්ඡා වලට සාධාරණ විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ අපි ඊයේ දිනේදී අධිකාරි ජනාධිපතිතුමාත් ප්‍රවාහන අමාත්‍යතුමාත් දැනුවත් කරා. ඒ නිසා අපි ඔවුන්ගේ සහයෝගය ඉල්ලනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන් අධිකාරි ජනාධිපතිතුමාගේ, ජනාධිපතිතුමා මේ කාර්යය හොඳට දන්නවා. අපි ජනාධිපතිතුමනි අපි ඔබට කියන්නේ මේ කාර්යයේ ලංගම සේවකයන් 30,000ක් ඉන්නවා. මේ සේවකයන් උදේ පාන්දර වැඩට ආපුවම රෑ 10-12 වෙනකම් වැඩ කරනවා. මුළු පැය 24 වැඩ කරන සේවක පිරිසක් ඉදිරියේ රටේ මේ දිනුවට දායකන පිරිසක් ඉදිරියේ මේ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමා වැදගත් වෙන මොකද අපට අනිත් නිලධාරි පිළිවෙත් දැනට විශ්වාසයක් නැතිර දෙනවා. ඒ නිසා ප්‍රවණවත්තුමා මේකට අවශ්‍ය වැදගත් වීම කරලා තියෙනවා, අවශ්‍ය නායකත්වය දීලා තියෙනවා. එතුවා එකඟතාවය බල කරලා තියෙනවා. ඒ තුලත් මේ වැඩේ විසඳෙන්නේ නැති එක ගැන අපි දැඩි කනගාටු වෙනවා. අපි ලංගම් පාලන අධිකාරියලුත් වගකීම් අනිකුත් සීලුව ආයතනවලුත් අපි ඉල්ලීමක් කරන්නේ මේ වැඩ වර්ජනය ඉතාම ඉක්මනින් අවසන් කරලා ධාවන කටයුතු වල යෙදෙන්න, රාජකාරිය යෙදෙන්න, සේවකයන් අවස්ථාව සලසන මේ වැඩ වර්ජනය අවසන් කරන්න කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. විශේෂයෙන් සේවකයන් අපි ඉල්ලීමක් කරන මේ වැඩ වර්ජනය පටන් ගත්තේ වෘත්ති සමිස අපි ඔයාලා ඔක්කොම එකතු වෙලා. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳනකම් අපිත් එක්ක අත්වල බඳින ඉන්න. හැබැයි කඩක් අපල්කාරී වැඩ කරන්න එපා. ඒ වගේම නිත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන්න එපා. සියලු දෙනා තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන, වෘත්ති සමිතියේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ වැඩ වර්ජනය යෙදෙන්න කියන ගෞරවණීය ඉල්ලීම සියලු දෙනාගෙන් ඉල්ලනවා.